एवं मे सुतं एकं समयं भगवा गोसिंह सालवनदाये विहरति संबहुले अभिज्ञाते अभिज्ञाते तेरे सावके सन्दिं आयस्मता च सारिपुत्तेन आयस्मता च महामुक्कल्लेन आयस्मता च अनुरुद्धेन आयस्मता च रेवतेन आयस्मता च आनन्देन अभिज्ञाते हि च अभिज्ञाते हि तेरे हि सावके हि सद्दिंति पिंगतुनि महत् करुणावे युतुव सियलु सत्त्वयन् दुखिन् एतर करवीमट ලෝ පහළේ වදා ලෝතුරා බුදුරජාණන් වහන්සේ සියලු සත්‍යයන් සැනසීම පිණිස දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් අද දේශනාව සඳහා මාතෘකා කරගන්නේ දුනේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටසේ සඳහන් වන මහා ගෝසිංහ සූත්‍ර දේශනාවයි මේ දේශනාව පවත්වන සමයේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ ගෝසිංහ නම් සාලවනේ ගෝසිංහ සාලවනයට මේ නම ලැබුණේ මේ සල්වනේ සල්ගස් වලින් එක සල්ගසක කඳු මැදින් ගවයෙකුගේ අනක් වැනි කොටසක් මතු වී තිබුණා අතීතේ අන්න ඒ කාරණේ දැකව මිනිස්සු මෙය ගෝසිංහ ගෝ කියන්නේ ගවයා සිංහ කියන්නේ අන ගවයෙකුගේ අනක් වැනි කොටසක් මතු වූ බැවින් ගෝසිංහ සාලවනේ නම් වුණා ඒ ගෝසිංහ සාලවනේ කියන මේ නිදාණයෙන් පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ අරණ්‍ය වාසීව එදා වැඩ හිටු බවයි බුදුරජාණන් වහන්සේගේ සමහර දේශනාවල සවැත් නුවර ආදී වශයෙන් නගරයක් සඳහන් කළත් මේ දේශනාවේ නගරයක් සඳහන් කළ නැත්නම් මේ දේශනාවේ නිදාණය අරණ්‍ය නිදාණයක් බැවිනුයි මනිසා අරණ්‍ය වාසී ප්‍රියකල විවේකී ප්‍රියකල බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වැඩ සිටියේ මේ සල්වනේ සාලවනේ ගෝසිංහ සල්වනේ එහි බුදුරජාණන් වහන්සේ පමණක් නෙවෙයි බොහොම ප්‍රසිද්ධ ප්‍රකට මහරහතන් වහන්සේලා 30,000ක් පමණ වැඩ සිටියේ අතරත් මේ ශාසනයේ ශ්‍රාවකයන් අතර අග්‍ර වූ අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේත් තමන් වහන්සේ වැනි ප්‍රඥාවන්ත 500ක් භික්ෂුන් වහන්සේලා සමග වැඩ සිටියා මේ ශාසනයේ ධර්ම පුරෝහිත මහා එරිදිමත් මහා මුගලන් මහරහතන් වහන්සේ තමන් වහන්සේ වැනිම එරිදිමත්තු 500 නමක් රහතන් වහන්සේලා සමග වැඩ සිටියා මේ ශාසනයේ දූතාංගධාරී උතුමන් වහන්සේලා අතර අග්‍ර වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එවැනිම දූතවාදී 500ක් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සමග වැඩ සිටියා මේ ශාසනයේ දිවස් නුවණින් අග්‍ර උතුමන් වහන්සේ වන අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස්ලාභී 500 නමක් වූ රහතන් වහන්සේලා සමග වැඩ සිටියා. ධානලාභී උතුමන් අතර අග්‍ර වූ රේවත මහරහතන් වහන්සේ වැනි ධානලාභී ධානයේ ඇලුම් ඇති භික්ෂුන් වහන්සේලා 500 නමක් සමග වැඩ සිටියා. බෞශ්‍රතමු සතිමත් දිතිමත් ගතිමත් අග්‍ර උපස්ථායක වූ ආනන්ද ස්වාමීන් වහන්සේ එවැනිම බෞශ්‍රත රහතන් වහන්සේලා 500 නමක් සමග ඒ සාලවනය ශෝභමාන කරවමින් කොබවමින් වැඩ සිටියා මේ සල්වනේ රහතන් වහන්සේලා වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න එදා පුන්සඳ පායන පුන්පෝව දවසක් මේ පුන්පෝව දවසේ සන්ධ්‍යා භාගයේදී මුගලන් මහරහතන් වහන්සේ සමාපත්තියට සම්වැදිලා ඒ නැගී සිටිමින් බටහිර දෙස අහස බැලුවා හරියට අකුලපු රතුපාට කම්විලියක් කවරයකට දමනවා වගේ ක්‍රීඩා කරන ශාස්ත්‍රීය රජ කෙනෙකුගේ ආභරණයක් ගිලිහි වැටෙනවා වගේ වටහිර දෙසින් රත්න වර්ණයෙන් සූර්ය රාජයා බැස යනවා නැවත නැගිනර දිසාව බැලුවා සුදු පාට හංස රාජයේ පියාපස්සලමින් අහසේ පියාසර කරනවා වගේ රිදී පර්වතයකින් කිරි දහරා ඉසින්නාසේම සුදෝ සුදුරුව සසලකුණේ යුතුව චන්ද්‍ර රාජයා නැගෙමින් තිබුණා සල්වනේ දිහත් බැලුවා සාලවනේ හැම සල් ගසකම සුදුවන් මල් පිපිලා
මුලපටන් අග දක්වාම සල්වනේ බිම පුරා මල් ඇතිරිලි ඇතුරු වාසේම සුදුවන් මල් වැටලා තිබුණා. ඒ වගේම දිව සුවඳ වැනි සුවඳ හමනවා. පුරහඳ පායන මේ පුන් පෝදා රාත්‍රිය මේ ශෝභමාන වූ සුන්දර රැය මම කෙසේනම් ගත කරන්නද කියලා මුගලන් රහතන් වහන්සේ සිතුණා. නිකෙලස් හිතක් මයි පහළ වුණේ. සාමාන්‍ය කාමී ජනයාගේ චේතනාවන්ට ඊටාම දුරින් ඈතින් පවත්වන රහතන් වහන්සේලාගේ චේතනා ධර්මකාමී ධර්මචන්දින් යුතුයි. කලයුතු සියල්ල කර අවසానයි. කුසල් වශයෙන් කලයුතු දෙයක් නැහැ. එම නිසා ඒ රහතන් වහන්සේලා බොහෝ සෙයින් ප්‍රිය කරන්නේ ධර්ම ශ්‍රවණයටයි. තමන් වහන්සේලා අවබෝධ කරගත්තු ධර්මය අහන්න කැමති. ඒක ධර්මච්ඡන්දයක්. කාමච්ඡන්දයක් නෙවෙයි. තණ්හාවෙන් ගත්තු දෙයක්ුත් නෙවෙයි. ධර්මයේ කෙරෙහි ගරු කරනවා. ඒ වගේම ධර්මය අහන්න කැමති. ධර්මයේ සාකච්ඡා කරන්න කැමති අනාගත ජනතාව කෙරෙහි අනුකම්පාවෙන්. එනිසා මහා මුගලන් මහරහතන් වහන්සේ සිටුවා අපගේ වැඩිහිටි සොහයුරු සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා අද මේ විසිතුරු වූ පුන්සඳ පායන රැයි ධර්ම ශ්‍රවණය කරන්නට ඕන ධර්ම රතියෙන් ගත කරන්නට ඕනේ කියලා හිතුවා. තවත් සිතුණා මම තනියම ධර්ම ශ්‍රවණයට නොගිහින් මහා කාශ්‍යප තෙරුන් වහන්සේත් කැඳවාගෙන යනව නම් හොඳයි කියලා. තමන් වහන්සේ නැගිටලා පරියන්කින් පත්කඩේ ගස්සලා අකුලල අරගෙන කාශ්‍යප රහතන් වහන්සේ යම් තැනක දෙතෙන්ට වැඩම කළා. වැඩම කළ උන් වහන්සේට මතක් කළා එවත් කාශ්‍යපයන් වහන්ස අද මේ සුන්දර රාත්‍රී පුරපෝ දවසේ ධර්ම ශ්‍රවණය සඳහා මම ධර්මසේනාධිපති සාරිපුත්‍රයන් වහන්සේ වෙත වැඩම කරනවා. නුඹ වහන්සේත් වැඩම කරනවද කියලා ඇහුවා. ඒ රහතන් වහන්සේ ධර්ම ශ්‍රවණේ ධර්මච්ඡන්දිය යුතුයි. එනිසා උන්වහන්සේ හිසරි දෙනවය පිටරි දෙනවය මට එන්න බැරිය කියලා ප්‍රකාශ නොකළ. හොඳයි එවත්නි මමත් එනවයි කියලා එකවරම තමන් වහන්සේ කැමැත්ත පළ කළා. පළ කළා තමන් වහන්සේත් ආසනෙන් නැගිටලා පත්කඩිය අකුලගෙන මුගලන් රහතන් වහන්සේ සමග වැඩම කළා. වැඩම කරන උන්වහන්සේලා පෙනුනේ එක ළඟින් පායපු පූර්ණ චන්ද්‍ර රාජ්‍යෝ දෙදෙනෙක් වගේ, සූර්ය මණ්ඩල දෙකක් වගේ, සිංහ රාජ්‍යෝ දෙදෙනෙක් වගේ, ඇත රජුන් දෙදෙනෙක් වගේ, හංස රාජ්‍යෝ දෙදෙනෙක් වගේ. අර සල්වනේ බබළුවන මේ රහතන් වහන්සේලා දෙනම එකට ගමන් කරනවා. මේ ගමන අනුරුද්ධ මහරහතන් වහන්සේ දුටුවා. උන්වහන්සේ සමාපත්තියේ නැගිරලා හිටපු වෙලාවේ මේ මහා මුගලන් රහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ධර්ම ශ්‍රවණිය සඳහා සැරියුත් තෙරුන් වහන්සේ වෙත වැඩම කරනව දකින්න ලැබුණා. දැකලා උන්වහන්සේ කල්පනා කළා මේ මහත් ධර්ම සමාගමය, මේ ධර්ම සමාගමේ කොටස්කාරයෙක් මමත් වෙන්නට ඕන. එසා මමත් ධර්ම ශ්‍රවණයට යන්න ඕනේ කියලා තමන් වහන්සේ නැගිටලා පත්කඩිය අකුලගෙන තෙරුන් වහන්සේලා පසුපස වැඩම කළා. හරියට චන්ද්‍ර මණ්ඩල තුනක් පෑයුවා වගේ, සූර්ය මණ්ඩල තුනක් වගේ, සිංහ රාජවරු තිදෙනෙක් වගේ, ඇත රජුන් තිදෙනෙක් වගේ, හංස රාජු තිදෙනෙකු වගේ උන්වහන්සේලා තුන් නම පෙනුනේ එක පෙළට. උන්වහන්සේලා වැඩම කරනවා ආනන්ද තෙරුන් වහන්සේ දකින්න ලැබුණා. උන්වහන්සේත් කල්පනා කළා අද මේ රාත්‍රියේ ධර්ම ශ්‍රවණය සඳහා තෙරුන් වහන්සේලා වඩිනවා. මමත් ඒ ධර්ම දේශනාවේ කොටස්කාරයෙකු වෙන්නට ඕන. ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. එහෙත් තනියම යන්න නැතුව මම මගේ හිතවත් රේවත තෙරුන් වහන්සේද කැඳවාගෙන යන්න ඕනේ කියලා රේවත තෙරුන් වහන්සේ වෙත වැඩම කළා. වැඩම කළා මතක් කළා එවත් රේවතයන් වහන්ස අද මේ තෙරුන් වහන්සේලා ධර්ම ශ්‍රවණය සඳහා සාරිපුත්‍රයන් වහන්සේ වැඩම කළා. අපිත් ඒ ධර්ම සමාගමේ කොටස්කරුවන් වෙමු. අපිත් ධර්ම ශ්‍රවණයට යමු කියලා මතක් කළා. උන්වහන්සේත් කැමැත්ත පළ කළා වැඩම කළා. දුරදී මෙනවා සාරිපුත්‍ර රහතන් වහන්සේ දුටුවේ ආනන්ද තෙරුන් වහන්සේත් රේවත තෙරුන් වහන්සේත්. අනිත් තෙරුන් වහන්සේලා තුන් නම එතනට සැපවත් වෙලා වැඩ හිටියා. දුරින් මෙනවා දුටපු මේ ආනන්ද තෙරුන් වහන්සේ අමතා සයොත් තෙරුන් වහන්සේ වදාලේ පින්වත් ආනන්දේ භාග්‍යතුන් වහන්සේගේ අග්‍රඋපස්ථායක වූත් ළඟ හැසිරෙන්න ආවොත් බවත් ආනන්දයට ස්වාගතයක්ම මනා වූ පැමිණීමක්ම වේවා, ආනන්දේ මෙහි පැමිණෙන්න කියලා හිතවත් ආකාරයෙන් සිහිපත් කිරීමක්.
මේ විශේෂ තැනක්. සියලු තෙරුන් වහන්සේ ලෙන තැනම මේ ආනන්ද තෙරුන් වහන්සේම මුලින් සිහිපත් කළේ කුමක් නිසාද? උන්වහන්සේලා දෙනම තුල විශේෂ හිතවත්කමක් තිබුණා, ගෞරවයක් තිබුණා උනෝන් කෙරෙහි. හේතුව සාරිපුත්‍රයන් වහන්සේ කල්පනා කළා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ ලෙසින් පිය කෙනෙකුගේ වැඩිමහල්ම දරුවා විසින් කළ යුතු පිය උපස්ථානයසේ මා විසින් කළ යුතු බුද්ධ උපස්ථානය මේ ධර්ම භාණ්ඩාගාරික ආනන්දයන් වහන්සේ කරනවා. ඒ නිසා උන් වහන්සේට ගරු කළා. ආනන්ද තෙරුන් වහන්සේත් මේ සරියුත් තෙරුන් වහන්සේ වනාහයි. සියලු ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා අතර අග්‍රයි. ප්‍රඥාවෙන් අග්‍රයි නේද කියලා උන් වහන්සේ කෙරෙහිම ගෞරව කළා. යම් කිසි වටිනා කියන පිළිකරක් ලැබුණොත් සරියුත් තෙරුන් වහන්සේ පිළිකර ආනන්ද තෙරුන් වහන්සේට පූජා කරනවා. ආනන්ද තෙරුන් වහන්සේත් එහෙමයි. ඒ වගේම ආනන්ද තෙරුන් වහන්සේ ළඟ පැවිදි වෙච්ච ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට උපාධ්‍යයන් වහන්සේ බවට පත් කරන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. සරියුත් තෙරුන් වහන්සේ වෙත පැවිදි වෙන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාගේ උපාධ්‍යයන් වහන්සේ ලෙස පත් කරන්නේ ආනන්ද තෙරුන් වහන්සේ. එහෙම ඕනෝන් වහන්සේලාගේ පාත්‍ර සිවුරු දීලා පැවිදි කරවපු ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාම 500 නමක් වැඩ හිටියා. එම නිසා මුලින්ම මේ ආනන්ද තෙරුන් වහන්සේ අමතුවා. ආනන්ද තෙරුන් වහන්සේ අමතලා සරියුත් තෙරුන් වහන්සේ වදාළේ, ආනන්දය, අද මේ රාත්‍රියේ මේ සල්වනේ සල් මලින් පිරිලා ශෝභමානයි. පුරහඳත් පායලා තියෙනවා, කිසි බාධාවක් නැහැ. දුමකින්වත් දෝවිල්ලෙන්වත් රාහු අසුරෙන්ද්‍රයන්ගෙන්වත් බාධාවක් නැහැ. පුරහඳ පායලා ලස්සනයි, එළිය වැටලා තියෙනවා. එපමණක් නෙවෙයි, තුන් ලෝකාග්‍රෝ භාග්‍යවත් අරියා සම්මා සම්බුදු රජාණන් වහන්සේත් වැඩ ඉන්නවා සල්වනේ. නිසා තවත් ශෝභමානයි. මේ රාත්‍රියේ දිව සුවඳ වැනි සුවඳ හමනවා. මෙවැනි වූ සුන්දර සෝබන රාත්‍රියක මේ සුන්දර සල්වනේ බබළුවන්නේ ශෝභමාන කරන්නේ කවර නම් භික්ෂුවක්ද කියලා ආනන්ද තෙරුන් වහන්සේගෙන් විමසුවා. මේ විසිතුරු බව, වනයේ ශෝභමාන බව ආකාර දෙකකින් තියෙනවා. මනාසෙවණලි තියෙන විශාල ගස් තියෙන දියපහරවල් ගලාගෙන යන සිසිලස ඇති වනාන්තර තියෙනවා. ඒවට කියන මහ වනාන්තර. එවැනි විශාල ගස් ඇති වනාන්තරවල තියෙන වන රමණී, වන සුන්දරත්වය. එවැනි වනාන්තරයක ඉන්නවා නම් අර සල්වනේ වගේ සුන්දර තැනක්. මේ තවත් තියෙනවා කටු කොහොල් පිරිච්ච, කටු අකුල් තියෙන, සෙවණලි නැති, වතුර ජල පහසුව නැති රූස්ක කටුක වනාන්තර තියෙනවා. අර කදිරවණියේ රේවත් තෙරුන් වහන්සේ වැඩ හිටපු කිහිරි වනේ වගේ. එහි ගාමේවා යදිවාරඤ්ඤේ නින්නේවා යදිවාතලේ තත්ත අරහන්තෝ විහරಂತಿ තම් භූමින් රමණේයකං. බුදුරජාණන් වහන්සේ වදාළේ අන්න එවැනි වනාන්තර ගැන. යම් ගමක හෝ යම් වනාන්තරයක හෝ උස්තනක හෝ පහත් තැනක හෝ යම් කිසි තැනක රහතන් වහන්සේලා වැඩ ඉන්නවා නම් ඒ ස්ථානේ සුන්දර වෙනවා. රහතන් වහන්සේගේ නිකලෙස් හිත නිසා රාග දේශ මොහ නැති සුන්දර సంతාන ඇති උන් වහන්සේලා කටුක වනාන්තරයක දුෂ්කර තැනක හිටියත් ඒ පුද්ගලයන් වහන්සේලාගේ රමණීය බව නිසා ඒ වනය සුන්දර වෙනවා. ස්ථානීය සෝබන වෙනවා. ඒ කියන්නේ පුද්ගල රමණීය කියලා. එහෙනම් මේ ආකාර දෙකෙන් මේදා මේ වනය ශෝභමාන වුණා. ගස් වලින් විතරක් නෙවෙයි, මල් වලින් විතරක් නෙවෙයි. ගස් වලට මල් වලට වඩා විසිතුරු හිත් ඇති. රහතන් වහන්සේලාගේ බුදුරජාණන් වහන්සේලාගේ පහසින් ඒ සල් වනය ශෝභමාන වුණේ. එනිසා වන රමණීය, පුද්ගල රමණීය දෙකින්ම රමණීය වූ තැනක්. ඒ රමණීය වූ තැන රමණීය වූ රාත්‍රිය ශෝභමාන කරන්නා වූ භික්ෂුන් වහන්සේ ගැනයි සරියුත් තෙරුන් වහන්සේ විමසුවේ. මෙහිදී සාරිපුත්ත මහරහතන් වහන්සේ විමසූ පැනයට ධර්ම භාණ්ඩාගාරික බහුශ්‍රුත වූ ආනන්දයන් වහන්සේ පිළිතුරු දුන්නා. උන්වහන්සේ පිළිතුරු දුන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ මුල මැදාග යහපත් වූ සාත්තං අර්ථ සහිත වූ සබ්භ්‍යංජනං ව්‍යාකරණ වශයෙන් නිවැරදි වූ කේවල පරිපූර්ණං හැම පැත්තෙම පිරිසිදු පරිසුද්ධං බ්‍රහ්මචරියං ප්‍රකාශෙන්ති. පිරිසුදු නිවන් මඟ ප්‍රකාශ කරන්නා වූ ධර්මයන් යථා රූපස්ස ධම්මා සුතා අහල් තියෙනවා, දතා දරාගෙන තියෙනවා, පරිචිතා ගබඩා කරගත්තු වගේ පාඩම් කරගෙන තියෙනවා, මනසානුපෙක්කිතා වචසා පරිචිතා වචනෙන් පුරුදු කළ කටපාඩම් කළා තියෙනවා, මනසින් සී කළා තියෙනවා, දිට්ඨියා සුප්පටි විද්ධා
සම්මාදිට්ඨියෙන් අවබෝධයට පත් වෙලා තියෙන තමා තුලින් අවබෝධ කරගෙන තේරුම් අරගත්ු ධර්ම බොහෝ සෙයින් අහලා දැනගෙන තියෙන. එසේ ඇසුවා වූ ධර්ම යම් භික්ෂුවක් තවත් පිරිසට බොහෝ දෙනෙකුට මනාව පිරිසිදුව පිළිවෙලට දේශනා කරනවා. මේ දේශනා කිරීමේදී කරුණු සලකාගෙන දේශනා කරන්න ඕනේ. මේ දේශනා කරන ධර්මය ශ්‍රවණය කරන්නා වූ අයට සංසාර දුකින් අත මිදෙන ලැබේවා කියන කරුණාව පෙරදැරි. ලාභ සත්කාර ප්‍රශංසා බලාපොරොත්තු නොවි තමන් උස්කරන්නේත් නැතු අනුන්ව පහත් කරන්නේත් නැතුව පිළිවෙලින් අනුපිළිවෙල කතාවක් සීලෙන් සමාධියෙන් ප්‍රඥාව කරා යන දේශනාව කළ යුතුය. ඒ සඳහා අදාළ කාරණා උපුටා ගනිමින් උපමා දක්වමින් දේශනා කළ යුතුය. මේ අංග පහෙන් සමන්වාගත නම් ඒ තමයි ධර්ම දේශනාව පිරිසුදුව කරන ක්‍රමය. එසේ දේශනා කරන දේශකයන් වහන්සේලා ඉන්නවා. නමුත් මෙහි සඳහන් කරනවා ධර්ම දේශනා කිරීමේදී සමහර භික්ෂුවක් එක විටක මහහණින්ද තවත් විටක හිමින්ද තතනමින් මේ අඬමින් මෙන් අඬන්නේ කුසේද දහම් දේශනාව. පිරිස නැගී සිටින්න බලාපොරොත්තු වන වෙලාවේ දේශනාව නවත්තන්න කියලා ආයිමත් පටන් ගන්නවා. දිගින් දිගට එකතැනම දේශනාව පවත්වමින් කරුණ නොමැතිව තම සමහර තැන්වල ඇන හිටිමින් දේශනා පවත්වනවා. ඒ දේශනා කිරීම මනා වූ දේශනාවක් නෙවෙයි. අර ප්‍රේතගින්න කලක වෙලෙනවා, ප්‍රේතගින්න කලක නිවෙනවා. එසේ යම් වටක උස් වෙනවා හඬ තවත් විටක පහත් වෙනවා. කරුණු ගලාගෙන එනවා, තව විටක කරුණු නවතිනවා. අර ප්‍රේතගින්න වගේ. එනිසා ඒ ප්‍රේත ධර්ම කතික වශයෙන් අටුවාව සඳහන් කරනවා. එසේ නොවි එක දිගට ගලාගෙන යන ගංගාවක්සේ, අහසින් කඩා වෙලන වැස්සක්සේ, එක දිගට ආචාර්යයන් වහන්සේලා තැබූ මතයටම අනුව සූත්‍ර පිටකේ සූත්‍ර දේශනාවක් නම් දේශනා පාළියක් අටුවා දේශනාවත් මනාව ගලපාගෙන ඒ දේශනාව නොනැවති අකණ්ඩව අප්‍රතිබද්ධව දේශනා කරද්දී ඒ දේශනාව අසමින් බොහෝ දෙනෙක් රාග, ද්වේෂ, මෝහ, මාන, දිට්ඨි, අවිජ්ජා, පටිග කියන ආශ්‍රවයන් සේ කරගන්නවා. ඒ ශ්‍රවණය කරන්නා වූ පින්වතුන්ලාගේ ආශ්‍රව ශේකිරීම පිණිස තමන් වහන්සේලා බොහෝසෙන් අසා දරා දැනගත්තා වූ පිරිසුදු ධර්මයන් මනාවෙසේ දේශනා කරයිද අන්න එවැනි භික්ෂුන් වහන්සේලා එක නමක් නෙවෙයි දෙනමක් නෙවෙයි මේසල් වනේ පුරාම සිවුරෙන් සිවුර ගැටෙමින් වැඩ හිටියත් එවැනි භික්ෂුන් වහන්සේලා වැඩි වෙන්නේ නැහැ. එවැනි භික්ෂුවකගින්ම සාරිපුත්‍රයන් වහන්ස මේසල් වනේ ශෝභමාන වෙනවා කියලා ආනන්දයන් වහන්සේ තමන් වහන්සේගේ අදහස් දේශනා කළා. උන්වහන්සේට මෙහි මේ තුනා තමන් වහන්සේත් බහුශ්‍රතයි, පාරමී බෝධියේ කල්ප ලක්ෂ්‍යයක් බෞසෘත බව පිණිස ප්‍රඥා පාරමිතා දියුණු කරගෙන ආවා. මේ ශාසනයේ භික්ෂුන් වහන්සේලාත් මම වගේම බෞසෘත වෙලා ඒ බෞසෘත භාවය නිසා සීලය පැමිණිය යුතු තැනට සීලය පමුණුවාගෙන, සමාධිය පැමිණිය යුතු තැනට සමාධිය පමුණුවාගෙන, ප්‍රඥාව පැමිණිය යුතු තැනදී ප්‍රඥාව පමුණුවාගෙන, කැපදේ කැප ලෙසත් අකපදේ අකප ලෙසත් දැනගෙන සැක නොසිතා නිශ්චිතවම ධර්ම විනය දැනගත්තොත් මේ ධර්ම විනය ගැන නිසක භාවයෙන් යුතුව අවශ්‍ය තැනට අර හීයෙන් විදින්නා සේම අවශ්‍ය කාරණේ ලබාගෙන ඒ කාරණේ දියුණු කරන්න පුළුවන්. රාගයේදී රාගයට විසඳු, ද්වේෂයේදී ද්වේෂයට විසඳු, මෝහයේදී මෝහයට විසඳුම්, ක්ලේශයන් විසඳුම් ඒ ධර්මය තුලින් ලබමි. ක්ලේශයන් ප්‍රහාණය කරමි. ඒ ධර්මයේම සත්‍ගායනා කරමි. ඒ ධර්මයේ කටපාඩම් කිරීමෙන් කෙලෙස් යට වෙනවා. කෙලෙස් යටපත් කර ගැනීමෙන් ධර්මඥානෙ දියුණු වීමෙන් ලැබුණු ප්‍රඥාව මුල් කරගෙන සමාධිය ඇති වෙනවා. ඒ සමාධිය ධර්ම ප්‍රීතියෙන් ඇති වූ සමාධිය නිසා ලබති අත්ථ සංඥා ධම්මූප සංහිතං අත්ථූප සංහිතං ලබති පීති පාමුච්ඡං පීති මනස්ස කායම් පස්සම්වති ආදී වශයෙන් දේශනා කරලා තියෙනවා. මේ අර්ථ ධර්ම දැනගෙන ධර්මයේ කියන්නේ පෙළ ධර්මයේ ත්‍රිපිටක ධර්මයයි. අර්ථය කියන්නේ අටුවා දේශනය කියන අර්ථ කතාව. මේ ගැඹුරු ධර්ම කාරණා සඳහා දේශනා කරපු අර්ථය බුදුරජාණන් වහන්සේ විසින් වදාලා දේවල්. ඒ අර්ථය රහතන් වහන්සේලා විසින් සංගායනා කළා දේශනා ධර්ම වශයෙන් අටුවා ධර්ම වශයෙන් ඉදිරි කරලා තියෙනවා. අන්න ඒ අටුවාව කෙරෙහි ගෞරවයෙන් පිළිගෙන ඒ අර්ථ ධර්මයේ වටහා ගනිද්දී ප්‍රීතියක් ඇති වෙනවා. මේ ධර්ම ප්‍රීතිය. ඒ ධර්ම ප්‍රීතිය නිසා කය සංසිඳනවා, සිත සංසිඳනවා, සමාධිය ඇති වෙනවා, සමාහිත යථා භූතං පචානාති. සමාධිමත් සිතින් යථා භූතේ හෙවත් ඇති සැටි මනවින් දෙක ගන්න ලැබෙනවා. ඒ කියන්නේ අනිත්‍ය අනිත්‍ය වශයෙන්, දුක දුක වශයෙන්, අනාත්මය අනාත්ම වශයෙන් දෙක ගන්න.
ඇතිසැටි ඇතිසේ දැන ගැනීම විදර්ශනා ඥාන පහළ කරමින් අමා මහ නිවන සාක්ෂාත් කර ගන්නවා නම් හොඳයි කියන අදහසින් උන්වහන්සේ මෙන්න මේ බහුශ්‍රත වික්ෂුන් වහන්සේ ගැනම දේශනා කළේ. ඒ අදහස ඉදිරිපත් වුණාට පස්සේ සරියුත් මහ රහතන් වහන්සේ නැවතත් රේවත තෙරුන් වහන්සේ යමතුවා. ආයුෂ්මත් රේවතයන් වහන්සේ අද මේ පුරහඳ පාය පුරාත්‍රියේ මේ සල් වනේ ශෝභමාන වෙලා තියෙනවා. සල්ගස් මලින් බර වෙලා සල්මල් ඇතුරු වාසේ බිම සල්මල් වැතිරිලා දිවස් සුවඳ වැනි සුවඳ හමන මේ සුන්දර රාත්‍රියේ කවරනම් වික්ෂුවක් විසින් ශෝභමාන කරනවාද කියලා රේවත තෙරුන් වහන්සේගෙන් විමසුවා. එකල්ලි රේවත තෙරුන් වහන්සේ සිහිපත් කළේ සාරිපුත්‍රයන් වහන්සේ යම්කිසි වික්ෂුවක් පටිසල්ලාන රාමෝ සමවස්සුවේ ඇලි වසනවන රතු ඇලි වසනවන පටිසල්ලාන එකේ යන සමාපත්තිය ආරාමයක් කොට වාසය කරන හරියට ආරාමයක වැඩ ඉන්නා වගේ සමාපත්තිය තුලම වැඩ ඉන්නවනම් වෙන කිසිම දෙයක් කෙරේ කාමයන් කෙරේ නොඇලි සමාපත්තිය ඇලි වසනවනම් ප්‍රථම ဒုတိය තතිය චතුත්ථ ආදී ධ්‍යාන අරූප ධ්‍යාන සතර මේ අස් සමාපත්ති ලාභීව සමාපත් සුවයෙන් ගත කරනවනම් නැත්නම් මග්ගඵල සමාපත්ති වශයෙන් මාර්ගඵල සමාපත්තිය ගත කරනවනම් එසේ ගත කරන භික්ෂුන් වහන්සේලා මේ වනාන්තරයේ පුරා වැඩ සිටියත් එවැනි භික්ෂූන්ගෙන්ම මේ වනයේ ශෝභමාන වෙනවා කියලා රේවත තෙරුන් වහන්සේ වදාළා. උන්වහන්සේ ධානලාභී උතුමන් අතරත් ධානයේ ඇලී වසන උතුමන් අතරත් අග්‍රයි. විශේෂයෙන් මේ රේවත තෙරුන් වහන්සේලා දෙනමක් සාසනයේ සඳහන් වෙනවා. කදිරවණී රේවත තෙරුන් වහන්සේ සහ කංකා රේවත තෙරුන් වහන්සේ එහි සාරිපුත්‍රයන් වහන්සේගේ බහල සහයුරු කදිරවණී රේවත් ස්වාමින් වහන්සේ අරණ්‍යවාසී භික්ෂුන් වහන්සේලා අතර අග්‍රයි. ඒ තෙරුන් වහන්සේ නොවේයි මේ සඳහන් කළේ. රහත් වෙනට පළමුව ගුල අකපේ මුං අකපේ කියලා මේ විනය පිටකයේ යම් යම් දේ පිළිබඳ සැක පහල කරගෙන ඒ සැකයන් නිතර විමසා පිරිසුදු කරගත්තු. සැක කළ බැවින් කංකා කංකා කියන්නේ සැකේ. සැක කළ රේවතේවත් කංකා රේවත නමින් සඳහන් වුණා. රහත් වුණාට පස්සේ සියලු සැක දුරු වුණා. නමුත් උන්වහන්සේ පිරිනිවන් පාන තුරුත් හැඳුන්වුනේ කංකා රේවත තෙරුන් වහන්සේ ලෙසයි. එදා මෙහි වැඩම කළේ කංකා රේවත තෙරුන් වහන්සේ. වහන්සේ ධානයේ ඇලී වසන භික්ෂුන් වහන්සේලා අතර මේ ශාසනය අග්‍රභාවයට පත් වුණා. එසම උන්වහන්සේගේ අදහසක් තිබුණා මේ ශාසනයේ භික්ෂුන් වහන්සේලා මාසෙම ධානයේ ඇලී වසනවා නම් හොඳයි. සමාපatti අට ලබාගෙන සුවසේම ඒ සමවත් සුවයෙන් වාසය කරදි රාග දේශ මොහ කෙලෙසුන්ට ඉඩ ලැබෙන්නේ නැහැ. ඒ නිසා ක්ලේශයන් හිත විකෘති වෙලා හිත කැළඹෙන්නේ නැහැ. හිත කැළඹෙන්නේ නැති නිසා පහසුවෙන් හිත පවත්වන්නත් පුළුවන්. සමවත් සුවයෙන් පවත්වන හිතින් යුතු වාසය කරන ශ්‍රාවකයාට සුවසේම විදර්ශනාවට හැරෙන්නත් පුළුවන්. විදර්ශනා අරමුණු වඩලා විදර්ශනා භාවනාව දියුණු කළා. විදර්ශනා ඥාන පහල කරගෙන අර සමාධිය මුල් කරගෙනම විදර්ශනාවට හැරිලා විදර්ශනාවෙන් අමා මහ නිවනට පත් වෙන ලැබෙනවා නේද කියලා උන්වහන්සේට සිතුනේ නිසායි මෙසේ දේශනා කළේ. එසේ දේශනා කළාට පසුව සාරිපුත්ත රහතන් වහන්සේ අනුරුද්ධ රහතන් වහන්සේ යමතුවා. එවත් අනුරුද්ධයන් වහන්සේ මේ ගෝසිංහ සාලවණි අද ශෝභමානයි සඳ පායලා තියෙනවා. මල් වලින් සල්වණේ පිරිලා දිවස් සුවඳ වැනි සුවඳ හමනවා. මේ සුන්දර රාත්‍රියේ මේ සුන්දර සල්වණේ ශෝභමාන කරන්නේ කවරනම් වික්ෂුවක්ද කියලා විමසුවා. එකල්ලි අනුරුද්ධ රහතන් වහන්සේ දේශනා කළේ එවස් සාරිපුත්‍රයන් වහන්සේ යම් වික්ෂුවක් ආලෝක සංඥා වඩමි දිවස් නුවණ උපදවා ගන්නව නම් දිවස් නුවණ උපදවාගෙන නොයෙක් නොයෙක් ලෝක ධාතු දිහා බලමි. ඒ ලෝක ධාතුන් නී කර්මානු රූපව මිය යන සත්‍යයන් උපදින ආකාරය බලමින් වාසය කරනවා නම් හරියට මහල් නිවාසයේ උඩු මහලට ගිහිල්ලා කැණිමරල දිහා බලනවා වගේ මේ සියලු ලෝක ධාතු දිහා බලනවා. ඒ ලෝක ධාතුවල ඉපදෙන්නා වූ මිය යන්නා වූ සත්‍යයන් අර මහලේ උඩට ගිහිල්ලා පහළ බලන්නාසේම මනාව ප්‍රකට වැටහෙනවා පෙනෙනවා. එසේ දකිමින් දිවස් නුවණ වශීභාවයට පත් කරගෙන දිවස් නුවණින් ඉපදෙන මිය යන සත්වයන්ගේ ස්වභාව කර්මානුරූපව ඉපදීම සිද්ධ වන ආකාර දකිමින් වාසය කරනවා නම් එවැනි දිවස්ලාභී වික්ෂුන් වහන්සේලා සිවුරෙන් සිවුර ගැටෙමින් වනය පුරා වැඩ සිටියත් එවැනි
දිවස්ලාභී භික්ෂුන් වහන්සේගෙම මේ ගෝසිංහ සාලවණේ සෝභමාන වෙනවා කියලා දේශනා කළා. උන්වහන්සේට මෙහෙම හිතුණා. තමන් වහන්සේ දිවස්ලාභී උතුමන්නත රාග්‍රයි දිවස් නුවණින් අග්‍රයි දසදහසක් ලෝක ධාතු දිහා බලමින් වාසය කරනවා නිතරම. සොන්නාසිට හිතුණේ මේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලත් මම වගේ මේ දිවස් තුමන ලැබනවා නම් හොඳයි. එසේ දිවස් නුවණ ලැබුණම මේ දිවස් නුවණ කියන අභිඥා බලය ත්‍රිවිද්‍යාඥා විද්‍යාඥානය විශේෂ ඥානය අෂ්ඨ විද්‍යාවේ සඳහන් වන උතුම් ඥානය ත්‍රිවිද්‍යාවේ සඳහන් වන චතුප්පාත ඥානය කියන්නේ මේ ඥානය තමයි. සම මේ ඥානය තියෙනවා නම් පින්වතුනි ලෝක ධාතු වල ඉපදෙන සත්‍යයන් දකින්න පුළුවන්. කොහොමද? අකුසල් කරන සත්‍යයන් සිතින් කයින් වචනෙන් මරණයටපත් වෙලා නිරයේ ඉපදිලා නිරයේ ගිනි දැල් අතර අප්‍රමාණ දුක් විඳිනවා පේනවා. තිරසන් ලෝකේ දුක් විඳින හැටි පේනවා. ප්‍රේතය වෙලා ඉන්න හැටි පේනවා. එහෙම දකිනකොට අනේ මේ සංසාරේ මුහුන් භයානක දෙයක් නේද? සසර දිගින් දිගට ගියොත් මට සිද්ධ වෙන්නේ මේ ටික නේද කියලා තමන්ට තමන් ගැන සංසාර ගමන ගැන කලකිරීම ඇති වෙනවා. ළඟට කුසල් කරන සත්‍යයන් සුගතිය ඉපදෙනවා. නිවනට යන ආකාරය පෙනෙනවා. ඒ නිසා කුසලයට ඇලෙනවා. කුසල් පැත්ත ගැන හිතනවා. තමනුවනින් තමා ඇස් දෙකෙන් දුටුවාසේම මේ දුක වැටහෙන්න පටන් ගන්නවා. ඒ නිසා සසර පිළිබඳ කලකිරීමෙන් විදර්ශනා ඥානයන්ට හිත නැමෙනවා. ඒ තුලින් විදර්ශනා වල දිවස් නුවණම් පාදක කරගෙන අමා මහ නිවන සාක්ෂාත් කරගන්න ලැබෙනවා නේද? ඒ නිසා ඒ ශ්‍රාවකයන් ඒ සඳහා උනන්දු කරවන්නට තමන් වහන්සේගේ විෂය පිළිබඳවයි එසේ දේශනා කළේ. එසේ දේශනා කළාට පසුව සාරිපුත්ත මහරහතන් වහන්සේ කාශ්‍යප තෙරුන් වහන්සේ ඇමතුවා. එවත් කාශ්‍යපයන් වහන්ස පුරහඳ පායපු මේ රාත්‍රී ගෝසිංහ සාලවණේ ශෝභමනයි සුන්දරයි සල් මලින් පිරිලා දිව සුවඳ වැනි සුවඳ හමන මේ සුන්දර රාත්‍රියේ මේ සුන්දර සල්වණේ ශෝභන සල්වණේ කවරනම් භික්ෂුවක් විසින් ශෝභමාන කරනවාද කියලා විමසුවා. එකල්ලි කාශ්‍යප තෙරුන් වහන්සේ දේශනා කළේ එවත් සාරිපුත්‍රයන් වහන්ස මේ ශාසනයේ යම් භික්ෂුවක් තමන් වහන්සේ පිණ්ඩපාතික අනිත් භික්ෂුන් වහන්සේලාට පිණ්ඩපාත දූතාංගයේ ගුණ කියනවාද තමන් වහන්සේ අරඤ්ඤිකව අරඤ්ඤ වාසයේ ගුණ කියනවාද තමන් වහන්සේ පාංශුකූලිකව පාංශුකූලික දූතාංගයේ ගුණ කියනවාද තමන් වහන්සේ තෙචීවරිකව තුන්සිවරෙන් පමණක් යැපීමේ තුන්සිවරෙන් පමණක් යැපීමේ ගුණ කියනවාද තමන් වහන්සේ අල්පේච්ච අල්පේච්ච භවෙ ගුණ කියනවාද තමන් වහන්සේ සන්තුට්ටිව සන්තුට්ටි භවෙහි ගුණ කියනවාද තමන් වහන්සේ පවිවේකීව පවිවේකී භවෙහි ගුණ කියනවාද තමන් වහන්සේ අසංසත්තව අසංසත්ත භවෙහි ගුණ කියනවාද තමන් වහන්සේ සීල සම්පන්නව සීල සම්පන්න වීමේ ගුණ කියනවාද තමන් වහන්සේ සමාධි සම්පන්නව සමාධියේ ගුණ කියනවාද තමන් වහන්සේ ප්‍රඥා සම්පන්නව ප්‍රඥාවේ ගුණ කියනවාද තමන් වහන්සේ විමුක්ති සම්පන්නව විමුක්තියේ ගුණ කියනවාද තමන් වහන්සේ විමුක්ති ඥාන දස්සන සම්පන්නව විමුක්ති ඥාන දස්සනේ ගුණ කියනවාද එසේ වූ ප්‍රතිපත්තිකාමී දූතවාදී භික්ෂුන් වහන්සේලා සිවුරෙන් සිවුර ගැටෙමින් සල් වනයේ පුරා වැඩ සිටියත් එවැනි දූතවාදී භික්ෂුවකගෙම්ම මේ සල් වනයේ සෝමමාන වෙනවා කියලා කාශ්‍යප තෙරුන් වහන්සේ වදාළ හේතුව වාසිරී හිතුණ මම දූතවාදී දූතාංගයන් අතර අග්‍ර එසේම මේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා තෙලස් දූතාංගයන් දරමි කෙලස් කම්පා කරනවා නම් හොඳයි මේ දූතාංගිය කෙලස් කම්පා කරන ධර්ම මෙහි සඳහන් වුණේ පින්ඩපාතිකාංගේ පාත්‍රයේ ලැබෙන දාණය පිළිගෙන වැළඳී පින්ඩපාතේ අරඤ්ඤිකාංගේ ගමෙන් දුර ඈත වනාන්තරයේ වාසය කිරීමෙන් කෙලස් කම්පා වෙනවා පින්ඩපාතේ වැළඳීමෙන් කෙලස් කම්පාන අනොන්දුන්නු දෙයක් පිළිගෙන වැළඳීමෙන් නිහතමානිකම ඇති වෙනවා මානය කම්පා වෙනවා සපදාන චර්යා ගියක් ගියක් ගානේ පින්ඩපාති වැඩලා අනුන්ගෙන් ලැබෙන දේ බලාගෙන ඉඳලා වළඳන්න පුරුදු වෙනවා කෙලස් කම්පා වෙනවා අරණ්‍ය වාසීදී රූපාදී ආරම්මණයන් නෙත නොගිරෙනා නිසා අරමුණු නොවෙන නිසා කෙලස් අරමුණු වැగిරෙන්නේ නැහැ ඒ නිසා කෙලස් කම්පා වෙනවා විවේකී ඇති වෙනවා පාංශුකූලිකාගේ වස්ත්‍ර ආශා චීවර කෙරෙහි ඇති ඇලීම දුරු වෙනවා අහුලගත් වස්ත්‍රයක් පරණ වූ වස්ත්‍රයක් කොම නමුත් පාංශුකූල වශයෙන් ලැබිච්ච වස්ත්‍රයකින් සිවුරක් පරවනවා එසේම තනිපට සිවුර දෙපට සිවුර අඳන්නේ පමණක් තුන් සිවුර පමණක් පරවනවා තෙචීවරිකාන් එසේ මේ සිවුපසේ කෙරේ තෘෂ්ණාව තණ්හාව හකුළුවාගෙන
කම්පා කරගෙන කෙලස් අඩු කරගෙන වාසය කරනවා. එසේ වාසය කරන උන්වහන්සේ අල්පේච්ඡ භවෙන් යුතු වෙනවා. ආසාවල් අඩු කරගන්නවා. සන්තුට්ටි ලැබෙන දේෙන් සතුටු වෙනවා. පවිවේකී විවේකයෙන් ඉන්න කැමති තනියෙන් වාසය කරන්න කැමති. කතාබහ අඩු කරගෙන භාවනාවට ඇලි විවේක සුවයෙන් ඉන්න කැමති. කාය විවේක චිත්ත විවේක උපදී විවේක වශයෙන් තනිවීම විවේකයි කාය විවේකයයි ධ්‍යාන ලැබීමෙන් ලබන විවේකයි චිත්ත විවේකයයි අමා මහ නිවනෙන් ලබන විවේකයි උපදී විවේකයයි මේ සියලු ආකාර වූ විවේකයට ඇලෙනවා ඇල්ල එහි ගුණ කියනවා විවේකයේ තියෙන ආනිසංශ කියන දේශනා කරනවා තමන් වහන්සේලන් නොයලී නොදායක කුල සමග නොයලී ඉන්නවා අසංසත් නොයලී දිමින් එහි ගුණ කියනවා හරියට මුවෙක් වගේ මුවෙක් වනයෙන් වනයට යනවා මුවා වනයෙන් වනයට යනකොට අනේ මේ මං හිටපු වනාන්තරේ නේද මං කොල කාපු ගස් නේද කියලා ඌට ඇලීමක් නැහැ ඒ වගේමයි උතුම් වික්ෂුන් වහන්සේ නැවතී සිටින තැනින් තවත් තැනකට යද්දි අනේ මේ මගේ දායකයෝ නේද මගේ ඥාති නේද මම හිටපු කුටිය නේද මේක එහෙම කියලා හිතෙන්නේ නැහැ ඒ ස්ථාන අතහැල මුවෙක් අසංගචාරී මිගෝචරම් මේ කියන ආකාරයට නොඇලී සැරිසරන්නා ඌ මුවන්සේ ලෝකේ සැරිසරන එසේම හංසයන් වගේ කුරුල්ලන් වගේ පියාපත් බර සහිතව සපත්ත බාරෝ සකුණෝ විය පාත්‍ර සිවුරු පමනක්ගෙන කුරුල්ලෙක් වගේ ගමන් කරනවා මේ අසංසක්ති එහි ආනිසංස කියනවා නොඇලීමේ ගත සීලෙන් යුතුව සීලේ ගුණ කියනවා සමාධි ප්‍රඥා විමුක්ති විමුති ඥාන දස්සන දක්වා යන කොහොමද මේ දෝතාංග රැකීම නිසා කෙලෙස් කම්පා වෙනවා රාග දේශ මොහ කම්පා වෙනවා කම්පා කෙලෙස් ඇති භික්ෂුව සුවසේ සමාධි ලබනවා සමාධියෙන් විදර්ශනා වඩලා විදර්ශනා ප්‍රඥා කෙලවර අමා මහ නිවනට සැපත් වෙනවා ඒ නිසා එවැනි භික්ෂුන් වහන්සේලා ගෙම්ම ඒ වණිය ශෝභමාන වෙනවයි කියලා දේශනා කළේ සේ දේශනා කළාට පසු සාරිපුත්ත මහරහතන් වහන්සේ මහමුගලන් මහරහතන් වහන්සේගෙන් විමසුව එවත් මොග්ගල්ලාණය මේ වනාන්තරය ශෝභමානයි පුරහඳ පායලා සුන්දරයි සල් වණියම සල් මලින් පිරල ගැවසිලා දිව සුවඳ වැනි දිව්‍ය සුවඳ වැනි සුවඳ හමනවා මෙවැනි මේ සුන්දර රාත්‍රියේ මේ සුන්දර සල් වනයේ කවරනම් භික්ෂුවක් විසින් ශෝභමාන කරනවාද කියලා විමසුවා එකල්හි මහමුගලන් මහරහතන් වහන්සේ දේශනා කළේ එවත් සාරිපුත්‍රයන් වහන්සේ යම් වූ භික්ෂුන් දෙනමක් මේ සල් වනයේ අභිධර්ම කතා කරනවාද ඕනෝන්යෙන් අභිධර්මයේ පිළිවෙල ප්‍රශ්න අහනවද ඒ ප්‍රශ්න මග හරින් නැතුව යටපත් කරන්නේ නැතුව මනාව පිළිතුරු දෙනවද එසේ අභිධර්මයට ගරු කරමින් අභිධර්මයේ කතා කරන අභිධර්ම සාකච්ඡා කරන්නා වූ වික්ෂුන් වහන්සේලාගෙන් මේ සල් වනය සිවුරෙන් සිවුර ගැටි වැඩ සිටිමින් පිරී ගියත් අන් එවැනි වික්ෂුන්ගෙන්ම සල් වනය ශෝභමාන වෙනවා කියලා දේශනා කළා වාසිට හිතුණා නැත් සමාධි පාරමිතාවෙන් අග්‍රයි ඒ නිසා මේ වික්ෂුන් වහන්සේලා අභිධර්මයෙන් අග්‍ර වෙනවා අභිධර්මයේ දැනුමෙන් අභිධර්මයේ පාඩම් කිරීමේ අභිධර්මයේ දැනගෙන අවබෝධයට පත් වෙනවා නම් උන්වහන්සේලා ස්කන්ධ ධාතු ආයතන පටිච්චසමුප්පාද චතුරාර්ය සත්‍ය ආදී කියන ගැඹුරු ධර්ම කාරණා පිළිබඳ සැකයට පත් වෙන්නේ වෙන ධර්ම කාරණා පිළිබඳ නිසක බවට විශාරද බවට පත් වෙනවා එනිසා අභිධර්මය කියන්නේ විශේෂ ධර්මය කියන අර්ථය මේ ධර්මයේ පිළිබඳ අපි විශේෂ පැහැදීමක් ඇති කර ගන්නට ඕන සූත්‍ර පිටකේ විනය පිටකේ හැරුණකොට අභිධර්ම පිටකේ මේ ධර්මයෙන් අඩක්ම තියෙන 42000ක් ධර්මස්කන්ධය ඒ සමගම සූත්‍ර දේශනා වලත් ස්කන්ධ ධාතු ආයතන පටිච්චසමුප්පන්න ධර්ම චතුරාර්ය සත්‍ය වැනි ගැඹුරු ධර්ම කාරණා සඳහන් වෙනවා නම් ඒ සියල්ල අයිති වෙන්නේ අභිධර්ම කරුණු වලට. ඒ නිසා අභිධර්මය කියන එක බැහැර කරන දෙයක් නෙවෙයි, ලං කරගත යුතු දෙයක්, ප්‍රගුණ කරගත යුතු දෙයක්. ඒ පිළිබඳ ශ්‍රද්ධාව ඇති කරගෙන ගෞරවය ඇති කරගන්න ඕනේ. වැටහෙන්නේ නැතිනම් ඒ වටහා ගන්න ඒ ශ්‍රද්ධාව හෝ ඇති කර ගැනීම අනාගතේ හේතු වෙන්න පුළුවන්. වටහා ගන්න නම් නුවණ අවශ්‍යයි. නුවණ ලැබෙන්න නම් නුවණ වැඩෙන කුසල් කරන්න ඕනේ. ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනා, දහම් පොතපත කියවීම, භාවනා වැඩි වීම කරන්නට ඕනේ. විදර්ශනා වඩන්නට අනිවාර්යයෙන්ම ස්කන්ධ ධාතු ආයතන පිළිබඳ විස්තර විභාග ආචාර්යවරුන් වහන්සේලාගෙන් හරි භික්ෂුන් වහන්සේලාගෙන් හරි වැඩිහිටියන්ගෙන් හරි අහලා දැනගෙන තියෙන්න ඕන සම්පූර්ණ අභිධර්ම නඳනගත්තත් මේ අභිධර්ම කරුණු
දැනගෙන තියනට ඕන. එනිසා එසේ දැනගත්තු භික්ෂුව අභිධර්මය ගැන අවබෝධයෙන් යුතු නිසා උන්වහන්සේට සුවසේම සමාධි වැඩෙනවා. ධර්මී විමසීමෙන් සියුම් නුවණ තීක්ෂණ නුවණ ඇති වෙනවා. ඒ නිසා විදර්ශනා ඥානට හිත හැරෙනවා. සුවසේ විදර්ශනා වඩා අභිධර්මයෙන් පාදක කරමින් අමා මහ නිවනට සපත් වෙනවා. ඒ නිසා උන්වහන්සේ මේ අභිධර්මයේ පිළිබඳ භික්ෂුන් වහන්සේ ලැලනවා නම් හොඳයි කියන අදහසිනුයි අභිධර්මයේ පිළිබඳසේ දේශනා කළේ. එසේ දේශනා කළාට පසු මුගලන් රහතන් වහන්සේ විසින්ම සාරිපුත්‍රයන් වහන්සේ අමතුවා. එවැස් සාරිපුත්‍රයන් වහන්සේ අපි සියලු දෙනා වහන්සේ අපේ වැටහිම දේශනා කළා. මේ සල්වණේ අද සුන්දරයි. හඳ පායල තියෙන පුරහඳින් සෝභමානයි. සල් වණේ පුරා මල් පිපිලා දිව්‍ය සුවඳ වැනි සුවඳ හමනවා. මේ සුන්දර රාත්‍රියේ මේ සල් වණේ කවරනම් භික්ෂුවක් විසින් සෝභමාන කරනවාද කියලා විමසුවා. ඒ වෙලාවේ සාරිපුත්‍රයන් වහන්සේ වදාළේ එවත් මුග්ගල්ලාණය යම් භික්ෂුවක් තම සිතට වසඟ නොවන්නේද? සිත තමාගේ වසඟයේ පවත්වා ගන්නේද? තමා වසඟයේ සිත පවත්වමින් සමාපත්තිලාභීව උදේ කාලේ යම් සමාපත්තියකින් වැඩ ඉන්න කැමතිද? උදේ කාලේ ඒ සමාපත්තියෙන් වැඩ ඉන්න. දවල් කාලේ යම් සමාපත්තියකින් වැඩ ඉන්න කැමතිද? දවල් කාලේ ඒ සමාපත්තියෙන් වැඩ ඉන්න. හවස් කාලේ යම් සමාපත්තියකින් වැඩ ඉන්න කැමතිද? හවස් කාලේ ඒ සමාපත්තියෙන් වැඩ ඉන්න. යම්සේ රජකගේ හෝ රාජ අමාත්‍යෙකුගේ සලු පෙට්ටියක් ඇඳුම් පෙට්ටියක් තියෙන. ඇඳුම් පෙට්ටියෙන් ඒ රජතුමා හෝ ඇමතිතුමා උදේවරුේ යම් පාට සලුවක් පොරවන්න කැමතිද? ඒ සලුව උදේට පොරවන. දවල්ට යම් සලුවක් කැමති දවල්ට ඒ සලුව පොරවන. හවසට යම් සලුවක් කැමති ඒ සලුව පොරවන. හරියට රජතුමා වගේ තමයි ධානලාභී යෝගාවචරය. පාට පාට සලු වගේ තමයි නානා ප්‍රකාර වූ සමාපatti. ධාන සමාපatti, මග්ගඵල සමාපatti. එයින් තමන් වාසී කැමති කැමති සමාපත්තිය. අර හිත වසඟ කරගත්තු නිසා හිත ක්‍රිසිසේ හසුරුවනවා. හිතට වසඟ වෙලා නැහැ. ඒ නිසා හිත කැමති විදිහට හසුරුවමින් කැමති කැමති සමාපත්තිය අර ඇඳුම් මාරු කරනවා වගේ උදේට කැමති සමාපත්තිය උදේට. දවල්ට කැමති සමාපත්තිය දවල්ට සම්මදිනවා. හවසට කැමති සමාපත්තියට හවසට සම්මදිනවා. එසේ සමවදීමින් ධාන සුවයෙන් සමාපල් සුවයෙන් හිත වසඟ කරගෙන හිත වසී කරගෙන වාසය කරනවා. මෙහිදී සරියුත්තරුන් වහන්සේ එසේ දේශනා කළ එවැනි භික්ෂුන් වහන්සේලා මේ වනාන්තරයේ පුරා වැඩ සිටියත් අන්න එවැනි භික්ෂුවකගෙන්ම හිත වසඟ කරගත්තා වූ සිතට වසඟ නොවෙන්නා වූ අචිත්ත වසික වූ භික්ෂුවකගෙන්ම මේ සල් වනයේ ශෝභමාන වෙනවා කියලා දේශනා කළා. වහන්සේට මෙහෙම හිතුණා. තමන් වහන්සේ ප්‍රඥා පාරමිතාවෙන් අග්‍රයි. සිතට වසඟ නොවි මේ භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා නම් ඒක හොඳයි කියලා. සිතට වසඟ නොවි ඉන්නට සාමාන්‍ය කෙනෙකුට බෑ. ප්‍රඥාවන්තයන්ට පමණයි. සප්‍රඥාවන්ත වූ තෙරුන් වහන්සේ සිත වසඟ කරගත්තු කෙනෙක්. එසේ මන් ශ්‍රාවක භික්ෂුන් වහන්සේලාද ප්‍රඥාවෙන් යුතුව තම සිත වසඟ කරගන්නව නම් රාග දේශ මෝහ ආදී නොඑක් නොඑක් ක්ලේශයන් හිත ඉඩ නොදෙනව නම් ඒ ක්ලේශයන් ප්‍රහාණය කරමින් සිත තමාගේ වසඟේ තබනව නම් සිත කියන දේ කරන්නේ නැතුව තමාට අවශ්‍ය දේ කරනව නම් ඒ ධර්මානුකූල දේ කරනව නම් අධර්මානුකූල දේ බැහැර කරනවා නම් කුසලයේ කරනවා නම් අකුසලයේ බැහැර කරනවා නම් මිච්ඡා විතරක බැහැර කරමින් යහපත් විතරකයන් සිතනවා නම් එසේ හිත වසං කරගත්ත වෙනවා. එසේ හිත වසං කරගත්තා නම් ඒ යහපත පිණිස පවතී. හිත වසං කරගන්න බැරි වුණොත් ක්ලේශයන්ට වසඟ වුණොත් ඒ මෙහි ඇලී සිටමින් ඕනෝන්ට ඇලී සිටමින් එකිනෙක දේවල් වලට ඇලිලා වාසය කරනවා. සිව්පසයට පුද්ගලයන් දායකයන්ට ඇලී වාසය කරනවා. ගී ශ්‍රාවකයන් නම් බාහිර දේවල් වලට ඇලී වාසය කරනවා. ක්ලේශයන්ට ඇලී වාසය කරනවා. ටික කලකින්ම මේ භ්‍රමචර්යාවෙන් පහ වෙලා ඉවත් වෙලා යනවා. නිවන් මගින් පිටපණිනවා. හේතු හිතට වසඟ වුණා. හිත කියන කියන දේ ඒ ඒ වෙලාවට කරනවා. ධර්මානුකූල දේ නෙවෙයි අධර්මානුකූලව ඉස්සෙම. ඒ නිසා නිවනක් දකින්න ලැබෙන්නේ නැහැ. සතර අපායට පැදගෙන යනවා හිතට වසඟ වුණොත්. ඒ නිසා හිතට වසඟ නොවන්නේ නම් ඒ නිසා හිත වසඟ කරගෙන සමාධි ලබනවා. සමාධියෙන් විදර්ශනා වඩලා හිතට වසඟ නොවි සාසනීය ඇලී වසමින් අමා මහ නිවනට පත් වෙනවා කියන ආරණ්‍ය දැනගෙන දේශනා කළේ. එසේ දේශනා කළ සාරිපුත්‍රයන් වහන්සේ නැවත මතක් කළා ආයුෂ්මත් වරුනි අපි සියලු දෙනා වහන්සේ අපේ අදහස ප්‍රකාශ කළා. නමුත් සාසුන් වහන්සේත් වැඩ ඉන්නවා.
සාස්ෘන් වහන්සේ ළඟට ගිහිල්ලා අපි මේ කාරණේ විමසමු. මෙහිදී සරියොත්තරන් වහන්සේ අනුමති පුච්චාව කියන ක්‍රමයට පිළිවෙලින් විමසුවේ. ඒ කියන්නේ ලාබාලම භික්ෂුවගේ පටන් වැඩිහිටි භික්ෂුව දක්වා, ආනන්තරුන් වහන්සේගේ පටන් තමන් වහන්සේ දක්වා පිළිවෙලින් අදහස් ප්‍රකාශ කළා. පිළිවෙලින් පිළිවෙලට ඇවිල්ලා අවසානයේ ඒ මතේ ඒ අදහස ප්‍රමණක් නෙවෙයි, තුන් ලෝකාග්‍රෝ සාස්ත්‍රෝ බුදුරජාණන් වහන්සේගේ අදහසද අපි දැනගන්න ඕනේ කියන අදහසින් ඒ ස්වාමීන් වහන්සේලා වාග්යවත් බුදුරජාණන් වහන්සේ යම් තැනක වැඩ ඉන්නවද, ඒ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ඒ සල්ගස මුලට වැඩම කළා. සල් මලින් පිරුණු ඒ රාත්‍රී විසිතුරු සල්වණේ තවත් සෝමමාන කරමින් සවනක් ගන බුද්ධ රශ්මි මාලා විහිදුවමින් දතිසක් මහපුරුෂ ලක්ෂණයෙන් බැබලෙමින් ව්‍යාම ප්‍රභායෙන් බැබලෙමින් සල්වණේ අසෝමමාන කරමින් දෙවි මිනිසුන්ගේ වන්දනා ලබන ලෝතුරා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කළ ගෞරවයෙන් එකත් පස්ස වාඩි වෙලා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මෙසේ මේ තෙරුන් වහන්සේලා හා පාතර මෙවැනි ධර්ම කතාවක් සිදු වුණාය, මෙහි සිදු වුණේ මෙන්න මෙවැනි කතාවක් කියලා අර දේශනා කළ සීලු කරුණු විස්තර වශයෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේට දේශනා කළා. බුදුරජාණන් වහන්සේ සීලු කාර්යයන් ආකාරයේ කරුණු බෞසුත බව, සමාධි සම්පන්න වීම, දිවස්නුවණින් අග්‍ර දිවස්නුවණිය යුතු වීම, අභිධර්මයට කැමති වීම, දූතවාදී වීම සහ අචිත්තවස්සික බව කියන මේ සියල්ලම සාදුනාදයෙන් පිළිගත්තා. මේ ආනන්දයන් වහන්සේගේ අදහස යහපත් එකක් කියලා සාදුනාදයෙන් පිළිගත්තා. රේවත් තෙරුන්ගේ අදහස යහපත් එකක් කියලා සාදුනාදයෙන් පිළිගත්තා. අනුරුද්ද තෙරුන් වහන්සේගේ අදහස යහපත් එකක් කියලා සාදුනාදයෙන් පිළිගත්තා. කාශ්‍යප තෙරුන් වහන්සේගේ අදහස යහපත් එකක් කියලා සාදුනාදයෙන් පිළිගත්තා. මුගලන් තෙරුන් වහන්සේගේ අදහස යහපත් එකක් කියලා සාදුනාදයෙන් පිළිගත්තා. සරියුත් තෙරුන් වහන්සේගේ අදහසත් යහපත් එකක් කියලා සාදුනාදයෙන් පිළිගත්තා. නිවන් මඟ ගැන සිතද්දී බෞස්ෘතයන්ටද නිවන් දකින්න පුළුවන්. ධානයේ ඇලී වාසය කරන්නන්ටද නිවන් දකින්න පුළුවන්. දිවස් නුවණින් ඇලී වසන්නන්ටද පුළුවන්. දූතවාදීන්ටද පුළුවන්. අභිධර්මිකයන්ටද පුළුවන්. සිතට වසඟ නොවන්න වූ ශ්‍රාවකයන්ටද නිවන් මඟේ කටයුතු තියෙනවා. නිවන් දකින්නට ඒ මාර්ගය හේතු වෙනවා. එසේනම් ඔබ සියලු දෙනාගේ අදහසත් ශ්‍රේෂ්ඨයි උතුම්. එසේනම් මගේ අදහසද දැන් ශ්‍රවණය කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සර්ව සාධාරණ අදහස දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ වදාළ යම් වික්ෂුව අමා මහ නිවන අරමුණු කරගෙන මේ සල්වණේ සල්ගසක් මුල නොසලනා පරියන්කෙන් කය ඍජු කරගෙන වැඩ ඉදිනි. චතුරාංග සමන්නාගත වීරියෙන් මේ කය ලේමස් වියලී ගියත් ඇටනහර ඉතුරු වෙතොත් ඉතුරු වේවා. උතුම් ඌ ඒ නිවන් සුවයටපත් නොවේ මිස මම මේ ආස නොනගිටිමි කියන ඒ අදිෂ්ඨාණයෙන් වැඩ ඉදිමින් නිවන් අරමුණු කරමින් භාවනා කරමින් අමා මහ නිවනටපත් වෙනවා නම් එවැනි වික්ෂුන් වහන්සේලාගෙන්ම මේ සල්වණිය ශෝභමාන වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එසේ දේශනා කළේ අනාගත ශ්‍රාවකයන් ගැන හිතලා. අනාගතේ මතු මේ ශාසනේ භාවනා වඩන්නා වූ පුහුදුන් වික්ෂුන් වහන්සේලා ශ්‍රාවකයන්ට අපගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේදා ගෝසිංහ සාල වනයේදී මෙන්න මෙවැනි දේශනාවක් කළානේ, දෙනිසා අපිත් බලවත් වීරයෙන් නිවන් පිණිස භාවනා වඩන්න ඕනෑ කියලා භාවනා කළා නිවනට පත් වෙනවා කියන කාරණේ දැනගෙන පශ්චිම ජනතාව කෙරෙහි අනුකම්පාවෙන් එසේ දේශනා කළා. ඒ තෙරුන් වහන්සේලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ භාෂිතේ සාදුනාදයෙන් සතුටින් පිළිගත්තා. මේ දේශනාව ද සමාප්ත වුණා. නමුත් අපේ ජීවිත තුළ ධර්ම මාර්ගය තුළ මේ දේශනා කරපු මේ විසිතුරු ධර්ම සාකච්ඡා පුන්සඳ පාය කුරයක සල්මලෙන් පිරීගේ ගෝසිංහ සාලවනේ සෝභමාන කරපු රහතන් වහන්සේලාගේ මේ ධර්ම සාකච්ඡාවෙන් අපේ ජීවිතය තුළත් පුළුවන් තරමින් බහුශ්‍රුත බව, ධානයන් ලැබීම, දිවස් නුවණ දියුණු කර ගැනීමට, දූතාංග ධර්ම දියුණු කර ගැනීමට, අභිධර්මය දියුණු කර ගැනීමට, හිතට වසඟ නොවීමට උත්සාහ කරමින් නිවන් මඟ දියුණු කරගෙන අපටත් අමා මහ නිවනින් සැනසෙන ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගම්. මෙතෙක් ධර්ම ශ්‍රවණයෙන් ධර්ම දේශනා කිරීමෙන් රැස් කරගෙන මෙසේ රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය බලයෙන් සියලු දෙනාට සියලු සැනසිල්ල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ආකා සට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං ආකා සට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකා සට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා අද ධර්මානුශාසනාව පැවතු දේශකයන්න් වහන්සේ හම්බන්තොට උඩමලල වෙහෙරකල ආරණ්‍යසේනාසන වාසී පූජ්‍යපාද රෙදියගම ඉන්දාලෝක ස්වාමින්ත්‍රාණන් වහන්සේ